ಅವ್ರದ್ದು ದಹಾಯಕ ಪಹಾರದಿಂದ ನೀ ದೇಶ ಮಾತೃಕಾವ ಕಥಾಕರಣ ದೇಶ ಮಾತೃಕಾವ ಪೆಲಗಾಸನ ಏಕಮ ಮಾತೃಕಾವ ದೇಶ ಮಾತೃಕ ಮಮತರ ಮಂಗಿತಾನೆ ದೇಶ ವಚನೆ ಕೌರುತ್ತೆ ವರದನೆ ಕರ್ಲನೆ ಏವಿನಿಂಗ್ ವೇಡಾಕಾಟ ಇದು ಕರ್ಲನೆ ನೇಕ ನಮಕ್ ವೇನು ಎನ್ನಿವಿ ಮಗೆ ಪ್ರತಿಪತ್ತಿಯ ದೇಶ ನಮತ್ತೆಕ್ಕ ತಮೈ ವರದನೆ ಉಂಡಿ ಇದ್ದಿರಿಟ ಗಿಯೇ ದೇಶ ನಮತ್ತೆಕ್ಕ ತಮೈ ಸಂಪೂರ್ಣ ಮಗೆ ವೆಡಸಟಹಾನ ಇದ್ದಿರಿಟ ಗಮನ ಕರಿ ඒ නම මතත් හැමදයක්ම මම නිර්මාණය කරපු දේවල් තමයි තියෙන්නේ. කුටා ගැනීමක් කොහෙවත් එහෙම පිටපත් කරගත්තේ නෙවෙයි. මේ හැම වැඩපිළිවෙලක්ම මම නිර්මාණය කරපු දේවල්. බලය, භාවනාව, නිර්වාණ මාර්ගය සකස් කරේ මම විසින්ම තමයි. ඉතින් ලෝක සත්‍යාව දුකින් ගලවා ගැනීම සඳහා තමයි මේ වැඩපිළිවෙළ සකස් කරලා තියෙන්නේ. ඒක හැමෝටම දැක බලා ගන්න පුළුවන් විදියට ඒවා නිර්මාණය කරලා තියෙනවා. ධර්ම මාර්ග නිර්මාණය කරන්න තියෙනවා. අලුත් දේශින් ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා තියෙනවා. ලෝක සත්‍ය දුකින් ගලවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඉතින් ඉදිරියටත් ඒ වගේ තමයි දැන් ආවා වගේ ඉදිරියටත් අනිවාර්යයෙන් මේක ජයග්‍රහණයකින් කෙලවර කරන්න පුළුවන්. ලෝක සත්‍ය නිර්වාණයට අනිවාර්යෙන් යොමු කරවන්න පුළුවන්. ඒ තැනට සියල්ල සියලු කරුණු දැන් සකස් වෙලා තියෙනවා. එකම අදිෂ්ඨානයේ සත්‍ය නිර්වාණයට යොමුනේ කාටවත් වළක්වන්න බෑ. මේක අතරමඟ නවතින්නේ නැහැ. ඉතින් මේ දක්වා මම නිර්මාණය කරපු වැඩපිළිවෙල කාටවත් කරන්න බෑ. මේ දිහේ වැඩපිළිවෙල කවුරුත් කරලා නැහැ. නිර්වාණ මාර්ගයේ වෙනත් කාටවත් එහෙම පැහැදිලි කරන්න නිර්වාණ මාර්ගයක් කාටවත් එහෙම හඳුන්වලා දෙන්න පුළුවන් කමක් නැහැ. ලෝක සත්‍ය නිවන් දක්වන්න බෑ අනිත් අයට. ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි ලෝක සත්‍ය නිර්වාණයට යොමු කළේ. ඒ මාර්ගය තමයි ලෝක සත්‍ය මේ දක්වා යන්නේ. ඇර වෙනත් මාර්ගයක්, වෙනත් ක්‍රමවේදයක්, වෙනත් විකල්පයක් අනෙකුත් ජනතාවට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. මොකද ඒකටම බලයක් නැහැ. මම ඉදිරිපත් කරලා තියෙනවා දැන් මේ යුගයට ගැලපෙන විදිහට නිර්වාණ මාර්ගය මම පැහැදිලි කරලා තියෙනවා. ඒක මගේ ඒ හැකියාවෙන් තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. ඉදිරියට මේ පැහැදිලි ඔක්කොම දේශනා ඒවා මම අවබෝධ කරගත්ත ධර්මය. මම දියුණු කරපු ශක්තිය, පාරමිතා ශක්තිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඉදිරියට අනිවාර්ය නිර්වාණයට ජනතාව යොමු කරවන්න පුළුවන්. නිර්වාණ මාර්ගය මම මේ දක්වා පැහැදිලි කරලා තියෙන්නේ ජනතාවට ඉදිරිපත් කරලා තියෙන නිර්වාණ මාර්ගය. සෝවාන් ඵලයේ නැත්නම් නාමාන්තර தത്വයට ඒක අලුත් දෙයක් නිසා ඒක තේරුම් ගන්න බැරි නම් සෝවාන් ඵලයට
පත්වෙන ආකාරය මාර්ගයේ දැන් මම පැහැදිලි කරනවා මේ දවස් ටිකේ. ඉතින් ඒකෙන් ජනතාවට නිර්වාණයට එන්නට පුළුවන්. ඉතින් ඒක බැරි නිසා දුෂ්කර නිසා තව තව මම ඒක බලවත් කරනවා. නිවන් දකින්න කම්. ඒක විවෘත කරනවා මාර්ගයේ විවෘත කරනවා. ඒක නතර වෙන්නේ නැහැ. මාර්ගයක් ඉදිරිපත් කරලා දැන් ඉන්න මේ මාර්ගය යන්න කියලා එහෙම ප්‍රසිද්ධිය කරන දෙයක් නෙවෙයි. දැන් ප්‍රසිද්ධිය සඳහා නම් මට දැනටත් මේ කීප කරුණු ප්‍රමාණවත්. නිර්වාණ මාර්ගය මම කියලා තියෙන්නේ මේක දියුණු කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් කරනවා නෙවෙයි. ප්‍රසිද්ධිය සඳහා තමන්ට යමක් ගොඩනැගීම සඳහා කරන දෙයක් නෙවෙයි. ලෝක සත්‍ය නිර්වාණයට යොමු කරවීම අදිෂ්ඨාන. මේ නිසා මාර්ගයක් ඉදිරිපත් කරලා එතනින් නතර වෙන්නේ නැහැ. නතර වෙන්නේ ජනතාව නිර්වාණයට පත් වුණාට පස්සේ. හිතකන් ඒවා බලවත් කරනවා. තව තවත් මාර්ග පැහැදිලි කරනවා. ඉතින් පටිච්චසමුප්පාදය කියන්නේ වැදගත් ධර්ම කොටසය. පටිච්චසමුප්පාදය නිකම්ම බුදුහාමර දේශනා කරා නෙවෙයි. මමත්වේ දුරු කරන්න දුරු වෙන මම මේක හේතුව පටිච්චසමුප්පාදයේ දේශනා කිරීම ප්‍රධානතම හේතුව මමත්වය දුරු කිරීම අල්ලගෙන මම මගේ කියන මෙන්න මේ සංකල්ප දුරු කිරීම තමයි පටිච්චසමුප්පාදයේ දේශනා කිරීම ප්‍රධානම පරමාර්ථය. ඒකෙ වෙන්නේ හිම හේතුඵල මෙන්න මේක නොදන්න නිසා තමයි මමත්වය හටගන්නේ. මමත්වයක් තියෙන්නේ මේ හේතු නොදන්න නිසා. හේතුව මේ සංස්කාරවල මොනවාද හේතු, විඥානවලට හේතුව, නාම රූප වලට හේතු, ආයතන වලට හේතු අපි දන්නේ. ඒ නිසා ඔක්කොම මම 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 කියලා අපි දාගෙන තියෙන්නේ, ඔක්කොම අල්ලගෙන තියෙන්නේ. ආයතන වලට හේතු අපි දන්නේ. ඒ නිසා ඇස ඇස මම කියලා හිතනවා, ඇස මගේ කියලා හිතනවා, ඇස මගේ, කන මගේ. ඒ අපි අල්ලගෙන තමයි රසට වැටලා තියෙන්නේ. ඒක කඩන්න හොඳම දේ තමයි අපි අත්පත් කරගෙන ඉන්න දේවල් වල නියම අයිතිකාරය ඉදිරිපත් කරන එක. ඇසේ නියම අයිතිකාරය, කනේ නියම අයිතිකාරය. මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක බුදුහම දේශනා කරනවා. නාම රූප පත්‍යස ආයතන කිය. නාම රූප තමයි මේ ආයතන වල අයිතිකාරය. ඒක යාට බාර දෙන්නේ. ඒක මම මගේ කියලා අල්ලන්න එපා. ඇස මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. එහෙම අල්ලගන්න එපා. ඒක රයිතිකාරී පරිසම්පාද දේශනා කරනවා නාම රූප දෙක. ඒ ආයතන නාම රූප වලට බාර දෙන්න. නියම අයිතිකාරය උතන මම කියලා කෙනෙක් නැහැ කියලා. එතන මමත්වයේ දුරු කරන්නේ සඳහා තමයි පටිච්චසමුප්පාදයේ දේශනා කරලා තියෙන්නේ. ඒක සාර්ථක ක්‍රමයක් පටිසම. ඒක බුදුහාඳුරෝ නැවතත් දේශනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පටිසම්පාදයේ ගැඹුරේ ගැඹුරේ කියවට මට නම් හැම ගැඹුරක් තේරෙන්නේ නැහැ කියලා අම්බිස අවස්ථාවක දේශනා කරන පැහැදිලි කරනවා. ඒකෝට බුදුහාම දේශනා එහෙම කියන්නේපා තථාගතයන් වහන්සේලාගේ ප්‍රඥාව ඒ අවස්ථාවේ හිමීට බොහොම හිමීට තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඊතරම් ගැඹුරු දෙයක් මේ පටිසමුප්පාදය නොදන්නාකම නිසා තමයි මේ සංසාරේ සැරිසරන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේ සංසාරේ සැරිසරන්නේ පටිසමුප්පාදය නොදන්නාකම නිසා. පටිසමුප්පාදය දන්නවනම් සසර නවතිනවා. එතකොට අපි මේ මට මේ හේතුව හරියටම ඇසට හේතුව. ඇසට හේතුව කියන්නේ එතනදී ඇසට හේතුව කියලා කියන්නේ
ऐसे आईतिकार है अतीत का, ऐसे तो आई थी, ऐसे आई थी कार है कहानी आई थी कार है एक रहता हूँ हेतु के लिए यानी इतने दी आप इतने तब अपने बास आवें तेरुंगा अन्न पुलुआ इतना आई थी कार है की उरुमा कार है ऐसे ऐसे इविदी इतने ने तब अपनी ओक मागे के लाल लगाने අපිට අල්ල ගන්න විදිහක් නෑ ඇසේ අයිතිකාරය යටින් ඉන්නවා අපිට උතන මේ අපිට ඇස වෙනුවෙන් කරන්න කිසිවක් නෑ ඒ නාම රූප තම කරන්නේ ඒවා නාම රූප නැතුව මේ ඇස ක්‍රියාත්මක වෙන්නේ නෑ ඉතින් ඒ විදිහට මේ ඇස කනනාස දිව ශරීරයේ මනස මේවා අපි දෙදීව මගේ කියලා අපි අල්ලගෙන ඉන්නේ ඇතුළාන්තේ අපි හිතන්නේ නැහැ මේ සම්ම මේ කොහේදන්ද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රබල දෘෂ්ටිය මේ වෙනකොට ප්‍රබලම සක්කාය දිට්ඨියක් හැදිලා තියෙනවා ප්‍රබල සක්කාය දිට්ඨියක් ගොඩනැගිලා තියෙන අපේ ඒ වෙනඳ අපි ජීවත් වෙන්නේ एक शक्ति आकर गनी नहीं ऐसा हाई आकर गनी नहीं ऐसे देखे कान देखे नासे दीवे शरीरे मानसे मेवा मेथी ये न देवा देरीवे तमांगे के लग रहने करेगे ने ये वाइन तुम्हारे जीवन दें तुम जीवित या कभी हादा आगन दिए इधर मेथ मेवा बुधवार को देशना करने वाले नियम හේතුව ඒ හේතුව හොඳටම අවබෝධ කරගෙන ඒවෙන් ඈත් වෙන්න ඕන ඒව අත්හරින්න ඕන ඇස අත්හරින්න ඕන ඇස කනනාසයේ අත්හැරීමෙන් තමයි අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ සාල අර්ථයක් තමයි සිද්ධ වෙන්නේ ගින්නක් නිවෙන කොහොමද මේක අල්ලගත්තට වැඩක් නෑ අල්ලගන්න බෑ කොහොමද මේ ඇස කරනා දිව ශරීර මානස කවදාවත් තමන්ගේ වෙන්නේ නැහැ. තමන් මොකද්ද S2 කරලා තියෙන්නේ S2 කන් දෙක නාසය. මේවා ඉපදුනාට පස්සේ S2 තමන් මොකද්ද කරේ S2 වෙන්නේ? කන් දෙක වෙන්නේ මොකද්ද කරේ? නාසය මොකද්ද කරේ? දිවේ මොකද්ද කරේ? මොනවත් කරේ නේ? S2 මොනවද කරපු වෙනස? අලුත් ඇඩියාවක් කරාද? ඒක එහා මෙහා කරාද නාසයට මොනවත් කරන්න පුළුවන්ද තමන්ට නාසයට අතක් තියන්න පුළුවන්ද දිවට අතක් තියන්න පුළුවන්ද දිව වෙනස් කරන්න පුළුවන්ද රස දැනෙන ප්‍රමාණය එහා මෙහා කරන්න පුළුවන්ද තිත්ත රස දැනෙන එක නවත්ත ගන්න පුළුවන්ද ඒක නොදැනෙන තැනට දිව වෙනස් කරන්න පුළුවන්ද මොන කවුද මේකට වෙනසක් කරේ වෙනස් කරන්න පුළුවන්ද දිවේ ප්‍රමාණය දිවේ ලක්ෂණ දිවි ස්වභාවය වෙනස් කරන්න පුළුවන් මේ දක්වා අපි මේක පරිහරණය කරනවා මිස අපි අල්ලගෙන ඉන්නවා මිස අපි කරේ අල්ලගැනීමක් විතරයි ඒක මම මගේ කියන හැඟීමක් ඇති කරගත්ත පමණ ඉපදුනාට පස්සේ අපි කරේ ඒ ඇර ඇස වෙනසක් අපි කරලා නැහැ ඇස දිනු කරලා නැහැ අපි කන් දෙක දිනු කරලා නැහැ නාසේ ඒ වෙනස් කරලා නේ විදිහටම තියෙනවා ඉතින් ඒ විදිහට අපි මේ ආයතන වලට වෙනසක් කරලා නේ නමුත් අපි අල්ලගෙන ඉන්නවා විතරයි මේ අල්ලගෙන ඉන්නවා අපේ ජීවත් වෙන්න ජීවත් වීම සඳහා රසය සඳහා ආශාව තණ්හාව ආශාව මේ වර්ධනය කරගන්න රාගේ राग देश मोह बलात् करगान एतन जीवत् विन्द सपविनि इन्द अपि मे अल्लगिन इन्द ऐसा करन आशिमे अल्लगिन इन्द नमुते अल्लगन्न बे तमंगे वेन्ने ने ऐसे तमन सतु करगन्न बे कान देक तमन सतु करगन्न बे एतुलिन तीनोवा एवा पवात्वन कारण
ඉතින්ට තමන්ට ඇත්තට මෙතන අයිතිවාසිකමක් ඒක තමන් සතු කරගන්න පුළුවන් නම් තමන්ගේ දෙයක් තමන්ට උවමනා විදිහට වෙනස් කරන්න පුළුවන් තමන්ගේ දෙයක් ඇස්තේ කොහොමද වෙනස් කරන්නේ පෙනීම වෙනස් කරන්න පුළුවන්ද දුර ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්ද කන් දෙක ඇහෙන්න තියෙනකොට ඒක වෙනස් කරන්න පුළුවන්ද ඒක අලුත් දෙයක් කරන්න පුළුවන් ඒක දුර්වල වෙන එක නවත්ත ගන්න පුළුවන්ද යමක් අලුතෙන් එකතු කරන්න පුළුවන්ද අනේ කොහොමද තමයි මේ කන් දෙක තමන් හදාගත්තේ කොහොමද තමන් සතු කරගත්තේ කොහොමද ඇස් දෙක කොහොමද තමන් සතු කරගත්තේ ඊටමත් නම් ගිල පදිංචිලා අල්ලගත්ත කීමද කුලිර දුන්නු ගියා අවුරුදු ගාණක් ඉඳලා එහෙම අල්ලගත්ත කීමද මේ ඇස් දෙක කොහොමද තමන් සතු කරගත්තේ මොකද්ද මේ වැඩ පිළිවෙල එවිනි මොකද්ද කරේ කන් දෙක අල්ලගන්න මොකද්ද කරේ නාසය තමන් එක ඇස් දෙක තමන් හැදුවෙත් නෑ ඒක අත්පත් කරගන්න වැඩ පිළිවෙලක් කරෙත් නෑ එවිනි මොකක්වත් කරලා නෑ හිතනවා විතරයි ඇස් දෙක මගේ කියලා හිතනවා විතරයි කන් දෙක මගේ කියලා හිතනවා නාසය මගේ කියලා හිතනවා දැඩිව හිතනවා දැඩිව අල්ල ගන්න එහෙම දෙයක් තමයි තියෙන්නේ නමුත් ඒ වෙනුවෙන් අපි මොනවත් කරලා නැහැ අපි නිකම්ම මේවා ජීවත් වෙනවා විතර අල්ලගෙන උඩින් ඉන්නවා අල්ලගෙන කාලය ගත කරනවා ඒවා අතුලදී ඒවා ක්‍රියාත්මක වෙනවා ඒවා සංස්කාර විඥාන නාම රූප ඒවා අතුලදී ක්‍රියාත්මක වෙනවා ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි මේක අල්ලගෙන ඉන්නවා විතරයි අල්ලගෙන ඉන්නවා. ඒක පවත් ඒක පවත්වාගෙන යනවා. මේ ශරීර කූඩුව විනාශ වෙන්න නොදී අපි ඒකට ආහාර සපයමින් ඉදිරියට පවත්වාගෙන යනවා. ඉතින් එතන ගැඹුරින් අවබෝධ කරගන්න ගැඹුරු මූණකින් තමයි මේක දකින්නට ඕන ගොඩක් විමසන්න ඕනේ දැන් අපි ඇස් දෙක ගැන කන් දෙක ගැන අලුතෙන් හිතන්නට ඕන ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරය මනස මේක තමන්ගේ ස්කන්ධ කූඩුවත් එක්ක තිබුණා කියලා ඒක තමන්ගේ කියලා හිතන්න ඉදිරියට එහෙම පුළුවන්කමක් නැහැ. ඊට වඩා සත්‍යතාවයක් තියෙනවා. මේ අසකරණාසී මේ වගේ ඇත්ත ස්වභාවයක් අපි හිතනවට වඩා ඇත්තක් තියෙනවා. අපි හිතාගෙන දේට වඩා ඇතුළාන්තයේ තියෙන වෙනම සත්‍යතාවයක්. අන්න ඒක තමයි අපි අලුතෙන් අවබෝධ කරගන්න ඕනේ ජීවිතය තුළ. සංසාරේ කවදාවත් අපි නොහිතපු දෙයක් නොදකපු දෙයක් කවදාවත් අපි ඇස් දෙක තමන්ගෙන වෙයි කන් දෙක තමන්ගෙන වෙයි නාසය දිව සංසාරේ කවදාවත් අපි එහෙම හිතුවේ නැහැ අපි අපේ ඇස් දෙකට විරුද්ධව හිතුවේ නැහැ ඒක තමයි සරණ අපි සරණ ගිහිල්ලා තිබුණේ ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරයේ මනස අපි ඒකට විරුද්ධුනේ නැව අතහැරියේ නැහැ අතහැරින්න අපිට හිතන්නවත් බැහැ අපේ තරම් ලොකු බැඳීමකින් ශාල බැඳීමක් සංසාරේ බැඳෙන්නේ තමන්ගේ ඇස් දෙකට අම්මට තාත්තට වඩා ඉඩ කඩන් ගෙවල් දොරල් වලට වඩා තමන් බැඳෙන්නේ තමන්ගේ ඇස් දෙකට කන් දෙකට නාසයට දිවට ආයතන වලට තමයි බැඳෙන්නේ ඒක තමයි අල්ලගන්නේ ඒක තමයි තමන්ට තියෙන ශක්තිය ධනෙ ප්‍රාණෙ මමත්වයට තමන්ට ප්‍රාණයේ ගොඩනැගෙන්නේ ඒව එකතු කරගෙන ඒ ශක්තිය බලයෙන් ඉතින් ඒ ආයතන මේ ඇසගෙන මේ ආයතන අලුතෙන් හිතන්න ඕන මේ නිදහස් වෙන්නට ඕනද අපි මේ දක්වා මේ නිදහසුනේ නැහැ මේ වගේ නිදහස වෙනුවෙන් තමයි
ඒවා අල්ලගන්න අත්පත් කරගන්න ඇස තමන් සතු කරගන්න කන් දෙක තමන් සතු කරගන්න ඇස සතුටු කරගන්න ඒවට තමයි වැඩ කරේ ඇස පිනවන්න කන් දෙක පිනවන්න ඒ විදිහම මහන්සි ගත්තා තමන් සතු කරගෙන තමන් සතු කරගෙන ඒ ඇහැ ඇහෙන් දකින්න රූප ඒවත් එක තමයි ජීවත් වුනේ කනෙන් ඇහෙන ශබ්දත් එක්ක ඇස අල්ලගෙන ඇස තමන්ගේ කරගෙන ඒ තුළින් රූපේ තමන්ගේ කරගෙන කන් දෙක තමන්ගේ කරගෙන ඒ හරහා ඇහෙන ඇසීම කන් දෙක තමන්ගේ කරගන්නවා ඇසීම තමන්ගේ කරගන්නවා තමන් අහන කෙනෙක් බලන කෙනෙක් වඩ පත් වෙනවා. ඇස් දෙක ඔන්න මගේ ඇස් දෙක කියලා අල්ල ගන්නවා. පෙනීම ඒකත් තමන්ගේ. ඒතර ඔන්න තමන්ට පේනවා. තමන්ට ඊළඟට ඔන්න ඇහෙනවා. දැනෙනවා. අන්න මමත්වේ බලවත් වෙනවා. මමත්වයට පණ එනවා. සත්වයේ නිර්මාණය ඒ තුලින් සත්වයේ නිර්මාණය වෙනවා ආත්මේ එනත ආත්මේ හටගන්නේ ඇස එකතු කරගන්නවා ඒකට කන් දෙක එකතු කරගන්නවා නාසයක් එකතු කරගන්නවා දිවක් එකතු කරගන්නවා කයක් එකතු කරගන්නවා හිතක් එකතු කරගන්නවා ඒ තුලින් පෙනීම එකතු වෙනවා ඇසීම එකතු වෙනවා ආග්‍රහණයේ රසායනයේ ස්පර්ශයේ දැනගෙන මේ එකතු කරගන්න. එතකොට ඒ තුලින් පෙනෙන දේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔන්න කරුණු ගොඩයි. විශාල පරිවර්තනය. පෙරලිය. මේ සබහා ධර්මය තුල විශාල පෙරලිය එතෙන්ද සිද්ධ වෙනවා. මේ අල්ල ගැනීම අත්පත් කර ගැනීම තමා සතු කර ගැනීම නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. රූපේ දැනෙන්න ගන්න. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මේව දැනෙන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි තණ්හාව ඇති වෙලා ජාති ජරා ව්‍යාධි මරණ ඇති වෙන්නේ. ඉතින් එතනදී බුදුහන් දේශනා කරනවා ආයතන. එතනදී සලආයතන පත්‍ය පස්සු, පස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා. ස්පර්ශය ඇති වෙනවා. ඒ කිව්වේ ඇහැයි, ඇහැ රූප, එවැගේම කන් දෙකයි, ශබ්ද මේ ඔක්කොම එකතු වෙනවා. මේ රසේ යන රූප විඳිනවා. වින්දනේ හට ගන්න. ශබ්ද වින්දනේ. තණ්හාව ඇති වෙනවා. ඉතින් ඒවා ඒ කියන්නේ ඒවා එකතු කර ගන්නවා. කියන්නේ වෙන වෙනම තිබුණු දේවල් ඇහැ තියෙන්නේ වෙනම කන තියෙන්නේ කොහේ ඇහැ තියෙන්නේ කොහෙවත් කන තියෙන්නේ කොහෙවත් නාසය වෙනම තැනක දිව වෙනම තැනක වෙනම දෙයක් කය වෙනම දෙයක් හැබැයි ඕවා මොකද වෙන්නේ මේ එකට වින්දනේ කරලා ඒ වින්දනෙන් ඊට පස්සේ වකුම දෙඩිව අල්ලා ගන්න තණ්හාවෙන් තණ්හාවෙන් එක්කෝ ඇහත් අමතක වෙලා යනවා අපිට ඇහැ මතකත් නැහැ කන් දෙක මතක නැහැ නාසය මතක නැහැ ඊට පස්සේ අපිට මතක තියෙන අවසාන ප්‍රතිඵලය වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බාහිර ලෝකේ තමන්ගේ ආධ්‍යාත්මය තමන්ට මතක නැති වෙනවා. වින්දනේ අවස්ථාව, වේදනා අවස්ථාවේදී තමන් තුල තමයි පවතින අවස්ථාව. ඊට පස්සේ යනවා තණ්හාවට. වේදනා පච්චය තණ්හා. තණ්හාව කියන්නේ බාහිර ලෝකයේ ඒක ප්‍රබලයි. ඊට පස්සේ තමයි බාහිර ලෝකයේ උපදී ජීවත් වෙන්නේ. ජරා මරණ වලට පත් වෙන්නේ. මෙතන තියෙන්නේ
මේ ආයතන මගේ කියලා අල්ලා ගැනීමේ තමයි ප්‍රධානම දේ. ඒක නැති කර ගන්න ඕනේ. ඇස්තවද මගේ කියලා අල්ලා ගැනීම. කන් දෙක මගේ කියලා අල්ලා ගැනීම මේක තමයි කුමාර නැති කර ගන්න. බුදුහාම දේශනා කරේ මේ එක හිතන්නේ මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මෙ නෙවේ කියලා හිතන්නු කියා සූත්‍ර දේශනා වල තියෙන නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. අවබෝධ කරගන්න අමාරු. ඒ නිසා තව සරල වශයෙන් තමයි මම ඇලීමට හේතු ආශාව, ආශාවට හේතු වින්දනේ, වින්දනේ හේතු වීරිය, ඡන්දේ අසහනෙ කියලා ඔක්කොම ගැලපෙන විදිහට මාර්ගය සකස් කරලා තියෙන්නේ. ඇලීම ආශාව ඒ ඔක්කොම තණ්හා ප්‍රහීන වෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට ඇලීමට හේතු ආශාව, ආශාවට හේතු වින්දනය ඒ ඔකොටම අයිතිකාරයෝ දක්වලා තියෙනවා. එකක්වත් තමන්ගේ නෙවෙයි. තමන්ගේ නෙවෙයි. හොඳට සිහිය උපදවලා මේක අවබෝධ කරගන්න ඕන. ඒක නිකම්ම හිතුවට බෑ. හොඳ සිහිනුවණ අවදි වෙන්නට ඕන. නිදහස් පිරිසිදු මනසකින් මේ දේශ බලන්නට ඕන. මනස ගොඩක් නිදහස් කරගෙන තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් උඩින් උඩින් යනවා විතරයි ඒක පැහැදිලි නෑ. නතර වෙන්න ඕන මේ අවබෝධය තුළ. ඇලීමට හේතු ආශාව, ආශාවට හේතු වින්දනේ මේ අවබෝධය තුළ නතර වෙලා බලන්නට ඕන. වේගවත් මනසක් තියාගෙන බෑ. මනස සංසුන් කර ගන්න ඕන, තැම්පත් කර ගන්න ඕන. දැඩි රාගදේශ මොහොත් තියාගෙන බෑ. ඒකයි ගොඩක් අය ගම්බි මත හැරලා මහාන වෙලා මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඒක ලේසි වෙන්නේ ඒකයි. ඉතින් ගිහි ගෙදර ඉඳගෙනත් පුළුවන් ගොඩක් තණ්හා වාසාව වත්හරින්න. නිතර බණ අහන්නට ඕන. මෛත්‍රියේ සිට තමන් තුළ තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මේවා තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි මනස සෞම්‍ය වෙන්නේ. එතකොට තමයි අරකට සුදුස්සෙක් වෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න. ඉතින් මේ හැමදේම හදාගන්න ලේසියට තමයි මම දේශේ මානසිකාර්යය පැහැදිලි කරේ. නිතර මේක මෙනෙහි කරන්න. එතකොට කලබලකාරී ජීවිතයට සංසුන් කරගන්න පුළුවන්. මේක සූදානම්ක් වෙන්න ලේසි. තියෙන ගැටලු ඒවා निराකරණය කරගෙන මේ නිර්වාණ මාර්ගයට තමයි පිවිසෙන්න මාර්ගයක් සකස් කරගන්න පහසු වෙනවා. දීසින් වන්දනාව තුලින් ඒ නිසා දීසින් වන්දනාව කරන්න මේ හොඳම ජීවිතයක් හොඳම අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ අනන්ත මිත්‍යාවෙන් නිදහස් වෙන්න. අපි මේ දක්වා අනන්ත කාලයක් ආවේ වැරදි මාර්ගයක. වැරදි මාර්ග වැරදි ක්‍රමයක් අනුගමනය කර වරදවා ගන්න. ඇස නිසා අපට වැරදුනා. ඇස නිසා අපි ඇස අල්ලගෙන කන් දෙක අල්ලගෙන අපිට මේ සංසාරේ වැරදුනා. අපිට ගැලවෙන්න බැයි තරමටම ඒ අපට පුරුදු වෙලා තියෙනවා. පුරුදු වෙලා ඉතින් පුළුවන් අපි විශාල බලයක් යොදනවා මේක අවබෝධ කරගන්න. මේ රටේම තියෙන අධර්මය නැති කරනවා, විනාශ කරනවා. ජනතාවට මේ ධර්මය අවබෝධ කරගන්න. මේ බලය වැඩි කරනවා. ඉතින් වඩන්න ඇලීමට හේතුව ආශාව, ආශාවට හේතුව වින්දනේ, වින්දනේට හේතුව වීරය, වීරයට හේතුව ඡන්දය, ඡන්දයට හේතුව අසහනය, අසහනයට හේතුව නිර්වින්දනය, නිර්වින්දනයට හේතුව වින්දිත තෘප්තිමත් භාවය, වින්දිත තෘප්තිමත් භාවයට හේතුව අතීත වින්දනය, ඒ අතීත වින්දනයට හේතුව අතීත වීරය, ඡන්දය, අසහනය, නිර්වින්දනය ඔහොම අතීත දෙකක් අතීත තුනක් කිය කිය අනන්තය දක්වා යනවා. ඒක පොයටිකෙන් අනිවාර්යෙන් නිවන් දකින්න පුළුවන්. සුවන් පරයට පත් වෙන්න පුළුවන්. ඒක හේතුව දක්වලා ඇලීම මගේ නෙවෙයි,
ආශාව මගේ නෙවෙයි කියලා මම ඒ විදර්ශනාව කලින් පැහැදිලි කරා. ඒ විදිහට වඩන්න. කොහොමද මාසයක් දෙකක් ඇතුළත නිර්වාණ විපාකේ ලැබෙන්න පටන් ගන්න. හොඳයි එහෙනම් හෙට නැල සාකච්ඡා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Tengo un sarnés.